ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව ඊයේ දින මෙරටට පැමිණීමට නියමිතව තිබුණා. නමුත් එය හෙට දින පැමිණෙන බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. අද දින සෞඛ්‍ය සේවකීන් සඳහා ඉන්ධන නිකුත් කරන දිනයක් වුවද බණ්ඩාරවෙල දියතලාව මූලික රෝහලේ සෞඛ්‍ය සේවකීන්ට තවමත් ඉන්ධන ලැබී නැති බවයි ඔවුන් පවසන්නේ. ඒ හේතුවෙන් පාර අවහිර කරමින් සෞඛ්‍ය සේවකීන් විරෝධය පළ කරේ මේ ආකාරයටයි. මෙතර ඉන්ධන ලබා ගැනීමට හොරණ ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකින්ද පොලිමේ රැඳී සිටියේ මේ අයුරින්. පොදු ප්‍රවාහනය සඳහා පුත්තලම ලංගම ඩිපෝවෙන් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීම සිදු කළේ මේ ආකාරයටයි. ගම ඩිපෝවෙන් තියලා තියෙන්නේ උරුගම ඩිපෝවට කියලා තියෙන්නේ අපේ මාපලගම ගාල්ල උඩුගම් ප්‍රයිවට් බස් ටිකට තෙල් ගහලා දෙන්න කියලා. ඒගොල්ලන්ට තෙල් ටික එවන්නේ ඒකට. ඒගොල්ල කරන්නේ පැට්‍රිකාරොන්ටයි අර එහෙම ලොකු ලොක්කොන්ට ජරාව අරගෙන 20000ක් කරගන්න. තෙල් ලීටර 400 රුපියල් 20000ක් කරගන්න. අපි ගිහිල්ලා අපේ බස් ගිහිල්ලා දවල් කරන් පොලිමින් අපිට තෙල් ටික දෙන්න. ඉන්ධන පෙරෝම්හල් අසල තවමත් දිගු පොලිම් දක්නට ලැබෙනවා. IOC පෙරෝම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු සිදු කරන අතර ප්‍රදේශ කිහිපයකින් උණුසුම්කාරී සිදුවීම්ද වාර්තා වුණා. දින 7කට පමණ පසු පිළියන්දල IOC පෙරෝම්හලට ඉන්ධන ලැබී තිබුණද බෙදා හැරීම ආරම්භ කිරීමත් සමග එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. බණ්ඩාරවෙල IOC පෙරෝම්හලට ඉන්ධන ලැබී තිබුණේ දින 15කට පසුයි. ඉන්ධන පැමිණීමෙන් පසු ඇතැම් පුද්ගලයන් පෝලිම් පැන ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මෙතර අදත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා. හැඩන් ප්‍රදේශයේ ගෑස් බෙදා හැරීම සිදු වූයේ මේ ආකාරයටයි. දින කිහිපයක් බද්දේගම පොළබුමේ ගෑස් ලබා ගැනීමේ අරමුණින් සිටි ජනතාවට ඊයේ රාත්‍රියේ ලීට්‍රෝ ගෑස් බෙදා හැරීම සිදු කෙරුණේ මේ ආකාරයටයි.